මෙන්ට ජනාධිපතිනේ දැන් ජනාධිපති සූට් එක ඇඳලා ඉවරයි. අතුලේ ඉන්න සත්තු ටික එළියට එන්න පටන් අරගෙන තියෙනවා. මේ ඇවිල්ලා මෙයාලගේ පක්ෂේ කලින් ප්ලෑන් කරගෙන හිටපු වැඩේ. ඔය සෙක්‍රටරිස්ලාට ඉන්න හම්බුෙන්නේ නැහැ. උන්ටත් ගහලා එලවනවා. අපි අපේ කට්ටිය දාලා තමයි කරන්නේ. මේක අනුර කුමාර සහෝදරයා එක තැනකදී කලින් කියනවා. කෙලින්ම තර්ජනය කරන්නේ. ඒ ඇවිල්ලා අර මේ අමරකීර්ති අතුකෝරල මා මේ පාර මැද්දේ මරලා දාපු ගේම් එකද? කටින් පණින්න දෙන්න බෑ. මොකද මේ චම්දෙන් ඔක්කොම කෙලවර වෙන්නේ. දැන් පැහැදිලිනේ කියන දේ. Good morning. අද කතා කරන්න බැලුවේ දැන් වෙන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා දැන් වෙන්ට ජනාධිපතිනේ දැන් ජනාධිපති සූට් එක ඇඳලා ඉවරයි. කෙලින්ම දැන් කියන්නේ දෙන ඡන්දය දෙනකොට රිදෙන්න දෙන්න කියලා කන පැලෙන මේ ප්‍රතිඵලයක් දෙන්න කියලා තමයි කියන්නේ. දැන් එහෙම මානසිකත්වයට ඇවිල්ලා ඉන්න ඉඳා එයාලගේ කට්ටියගේ ඇතුළේ ඉන්න සත්තු ටික එළියට එන්න පටන් අරගෙන තියෙනවා. දැන් ඒක හොඳට පැහැදිලිව පේනවා ඔය ටීවී විවාදවලදී. මේ එතකොට ස්ටේජ් එකේදී හොඳට පැහැදිලිව පේනවා මේගොල්ලොන්ගේ දැන් ඇතුලේ ඉන්න ඔරිජිනල් සත්තු එළියට එනවා. අපි පොඩ්ඩක් බලලයිමු ගියපු හඳුන්නේ තිගේ සාකච්ඡාව. 22 වෙනිදා ඉඳන් ඔබතුමාලා ජයග්‍රහණය කළා කියමුකෝ. දැන් 22 වෙනිදා ජයග්‍රහණය කරා දවස් 50ක්වත් බාරකාර ආණ්ඩුවක් තියෙන්න ඕනේ. ඔව්. දැන් ඔබතුමාලා බාරකාර ආණ්ඩුවක් කරන්න කාත් එක දෙක තුනයි. වත්තේ ආපසාම මගේ. ඒක දැන් මෙතුම ඇහුව නිසා මම අහන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. ඒක මොකද මේ 3 දෙනාගෙන් මම අහුවා. ඒක මම දන්නේ නැහැ. ඇත්තටම අපි කියන්නේ මේ දූෂිත චෝදනා තියෙන මේ පාර්ලිමේන්තුවෙන් එක දවසක්වත් අපි වාරකාර ආණ්ඩුවක් පවත්වගෙන යන්නේ නැහැ. කොහොමද මම කියන්නේ අනුර කුමාර දිසානායක සහෝදරයා වැඩ බාර ගන්නවා ජනාධිපති හැටියට දිවුරුම් දෙනවා රටේ ව්‍යවස්ථාව අනුව අපි ව්‍යවස්ථාව વિશે බාර අයගෙන මේක පැහැදිලි කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි පාර්ලිමේන්තුව ඉස්සරහා හරිනවා. එතකොට මේ කැබිනට් මණ්ඩලයේ නෑ. අපි ඊළඟට තියෙන පාර්ලිමේන්තුව ඉස්සරහා හැරියට පස්සේ ජනාධිපතිවරණයෙන් පස්සේ මහමැතිවරණය. ඊයේ දක්වා කාලය තුල අමාත්‍යංශ ලේකම්වරුපත් කරන්න පුළුවන් ජනාධිපතිවරයාට අමාත්‍යංශ ලේකම්වරුපත් කරලා ඒ අමාත්‍යංශ ලේකම්වරු මගින් මේ 25 දෙනාගේ අමාත්‍යංශ අපි පවත්වගෙන යනවා. අවුරු මම හිතන්නේ ලෝකල් 90ක් නෑ තියෙනවා. පාර්ලිමේන්තුව ඉස්සරහා කැබිනට් ටයිම් එක මම එමයයි. මොකද පාර්ලිමේන්තුව ඉස්සරහා වට පස්සේ කැබිනට් එක විසිරෙන්නේ නෑ. කැබිනට් විසිරෙන්නේ නැහැ. ඊළඟ පාර්ලිමේන්තුව රැස් වෙනාට පවතින අධිමතිවරයා පවතින කැබිනට්ටුව බාරකා රජයක් වශයෙන් නීති අනුව ක්‍රියාත්මක වෙනවා. දැන් ඒ කියන්නේ හඳුනිත මැතිතුමාලාට උපදෙස් දෙන නීතිජ මහත්තයා ගැන පොඩ්ඩක් බලාගන්න. උතුම් දිනාට මැතිගන් දුන්නාට ප්‍රශ්නයක් නෑ. හැබැයි මම හිතන්නේ අපේ එක බලමු. ජනාධිපතිවරයා දිවුරුම් දුන්නට පස්සේ ඒ ජනාධිපතිවරයාට තියෙන කැබිනට් මණ්ඩලයේ විසුරුවන්න බලය තියෙනවා. හරිද? ඊට පස්සේ ඒ ජනාධිපතිවරයා තමයි තීරණය කරන්නේ තමන්ගේ වාහනේ ප්‍රශ්නේ තනි වාහනයක් දෙන්නේ කොහොමද? සමහරවිට ඒක මේක වඩා ඒ කියන්නේ ඔබතුමා කියන්නේ සම්පූර්ණ කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව සියල්ල අහෝසී කියලා. කැබිනට් මණ්ඩලය විසුරුවන්න ජනාධිපතිට පුළුවන්. ඒක පුළුවන්. ජනාධිපති වාහිතරුට අනුරසානායක ජනාධිපති වෙලා එක දවසක්වත් මේගොල්ලෝ තියන් ඉදී කියලා කැබිනට් මණ්ඩලයේ සුරංග ඉන්න සුරංග මාධ්‍ය සුරංග මේ ප්‍රශ්නේ අපිට පුළුවන්. ඒ බාරකාර ආණ්ඩුව ජනාධිපතිට අද්දතත් ඒ බාරකාර ආණ්ඩුව දැන් මෙයාලා ඉතින් තියන් ඉන්න අපි කැබිනට් එකේ ප්‍රශ්නේ මතු නොවේ. ඒ බාරකාර ආණ්ඩුව අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයාට පත් කරන්න පුළුවන්. හරිද? හැබැයි ඒ තාම කිව්වේ නෑ අමාත්‍යංශ ලේක. හරි අමාත්‍යංශ ලේකම්වරු දෙන්න. අමාත්‍යංශ ලේකම්වරු හරියට සම්බන්ධ පරිපාලන මණ්ඩලය. කැබිනට් පත්‍රිකාවක් දාන්න. මොන විහිළුද? බලමු. හොඳයි අපි ජනතා ප්‍රශ්න. ඔව් අනිවාර්යයෙන්ම ජනතා සූදානම්ගේ ඉන්නවා. දැන් මොකද්ද මේකෙදි මේ හඳුන් කියන්නේ? හඳුන් කියන්නේ එයාලා බලයට ආපු ගමන් පැය 24ක් ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. විසුරුවා හැරලා ලේකම්ලත් එක්ක එයාලා දින 50 කණක් තියෙනවා ඊළඟ ඡන්දෙ තියන්න. ඒතකන් ඒගොල්ලෝ අර සෙක්‍රටරිලත් එක්ක ගෙනියනවා කියලා ආණ්ඩුව. මේ බොරු කියන්නේ මේකත් බයිලා. මේ ඇවිල්ලා මෙයාලගේ පක්ෂේ කලින් ප්ලෑන් කරගෙන හිටපු වැඩේ. රාජ්‍ය බලය ලැබුණොතින් කරන්න ඉන්න වැඩේ. ඔය සෙක්‍රටරිස්ලාට ඉන්න හම්බුෙන්නේ නැහැ. උන්ටත් ගහලා එලවනවා. අනිත් එක දැන් එතනදී ප්‍රශ්න කරාම අජිත් පෙරේරායි හරින් ෆනෑන්ඩුයි මොකද්ද කියන්නේ? උඹලත් එක්ක අපිට කරන්න පුළුවන් ආණ්ඩුවක් නැහනේ. උඹලා එක්ක කරන්න කියලාද කියන්නේ? උඹලව එලවලා දානවා. එලවලා දාලා අපි අපේ කට්ටිය දාලා තමයි කරන්නේ. මේක අනුර කුමාර සහෝදරයා එක තැනකදී කලින් කියනවා. හරි, එයාලා ආපු ගමන් හැම ආයතනයකම සුද්ධ කරන්න ඕනේ. ඒක හින්දා
සම්පූර්ණයෙන් මේ තියෙන පරිපාලන ක්‍රමය වෙනස් කරනවා කියලා. ඒ කියලා දැන් හඳුන්නේත් කියන්නේ හරි ඒක අපි කරන්න ඇති අපි බලාගමු මේ වෙලාවට කියලා කෙලින්ම තර්ජනය කරන්නේ. දැන් මේක විතරක් නෙමෙයි. නලින්ද ජයතිස්ස සහෝදරයාත් මේ කතාවම කියනවා. දැන් මේක ඩිෆෙන්ඩ් කරන්න එයා මාධ්‍ය සාකච්ඡාවක් කියලා එයාත් කියනවා ඔයා බයිලා ගැව්වට අපි දන්නව කරන හැටි. ඒක අපි ආවම බලාගමු කියලා. හරි ඒ අරෙන්න දැන් මේ අපේ උමාවේ හිලක් හොයාගත්ත සහෝදරයා ඉන්නවනේ. එයා මොකද කියන්නේ? එයා කෙලින්ම මරණ තර්ජනය ලෙවල් එකට දෙන ස්පීච් එකක් දෙන්නේ. හරි ඒකේ ඉඳන් කියනවා අපි එකෙකුටවත් මේ රටෙන් යන්න දෙන්න අපිට තියෙනවා ගේම් එකක් බේරගන්න. ඒ ගේම් එක බේරගන්නකම් කිසි කෙනෙකුට මේකෙන් රටෙන් යන්න මොකද්ද ඒ ගේම් එක? ඒ ඇවිල්ලා අර මේ අමරකීර්ති අතුකෝරල මේ පාර මැද්දේ මරලා දාපු ගේම් එකද? ඒවා ප්‍රශ්න. දැන් මේවා ගැන අනිත් අයට තේරෙන්නේ නැති එකයි තියෙන ලොකුම ප්‍රශ්නේ. එක්සත් ජාතික පක්ෂය පළු පළු නායකයෙක් කෑලි හොයා ගන්න බෑ. මේ ඡන්දෙදී අපිට වෙලා තියෙනවා මරණ බය ඇති වෙච්ච හොරු දූෂිතව අපරාධකාරයෝ මැරෙයි කියන එකෙන් බේරගන්න. මොකද මේ ඡන්දෙදී නල වැඩක් නෑ. ගනුදෙනු ටිකක් තියෙනවා බේරගන්න ඉස්සරහ. එඳමු මරණයෙන් බේරගන්නත් ඕනි. රටින් පණින්න දෙන්න බෑ. මොකද මේ ඡන්දෙන් ඔක්කොම කෙලවර වෙනවා. දැන් පැහැදිලිනේ කියන දේ. එතකොට මෙයාලා කිව්වා මෙයාලා බලයට ආපු ගමන් ඔය ඕක විතරක් නෙවෙයි මෙයාලා ඉඳන් කිව්වා අපි රාජ්‍ය සේවයේ සියලුම ආයතන පැය 24ක් ඇතුළත එයාලා ගන්නවා විශේෂයෙන් රජයට ආදායම් එන තැන රාජ්‍ය ආදායම් බදු දෙපාර්තමේන්තුව රේගුව සුරා බදු දෙපාර්තමේන්තුව හරි එතකොට මේක මේ අපි බොරු හදලා කියනවා ඒවා නෙමෙයි එතකොට මේ මේක කිව්වාම බ්‍රූනොත් එක්ක චතුරංග සහෝදරයා අපේ හිච්චි සහෝදරයා කියලා මම කියන්නේ ආදරයට හිච්චි සහෝදරයා බ්‍රූනොත් එක්ක සාකච්ඡාවේදී කියනවා ඔව් සමහර වෙලාවට අපිට ආදායම් බදු දෙපාර්තමේන්තුවේ රේගුවේ අනුර කුමාර සහෝදරයා ඉඳලා තියන්න වෙයි කියලා. එතකොට එතන අනුර කුමාර සහෝදරයා ඉඳලා තියයි සුරා බදු දෙපාර්තමේන්තුව නම් ෂුවර් එකට අපේ ලාල්කාන්ත සහෝදරයාට දෙයි. මේ වෛරය වැපිරීම ඔය පාර්ලිමේන්තු එයාලා අර අනිත් දේශපාලඥයන්ට එරෙහිව වෛරය වැපිරීම රාජ්‍ය නිලධාරීන්ට ඉහළ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව වෛරය වැපිරීම එතනින් නතර වෙන්නේ ඔයාලට මතක ඇති මෙයාලා කියනවා අපිට විරුද්ධ මාධ්‍ය ආයතන ගැන අපි බලයට ආවම බලාගන්නම් කියලා. හරි ඉතින් මේවා සුළුෙන් තකන්න එපා. දැන් තමයි මෙයාලගේ නියම ස්වරූපය එළියට එන්නේ ඒ මාධ්‍ය ආයතන වලට දුන්න තර්ජනය. එතකොට අද හරි ඊයේ හරි මං හිතන්නේ දීලා තියෙන ඇත්ත එකක්ද බොරු එකක්ද දන්නේ නැහැ. ඒක ඒගොල්ලෝ කියන්න ඕනේ ඇත්ත එකක්ද බොරු එකක්ද කියලා සමාජ මාධ්‍ය වල එයාලට ත්‍රෙටන් කරන කවුරු හරි ඉන්නවා නම් එයාලා ගැන තොරතුරු රැස් කරනවා විශ්‍රාම අර විශ්‍රාමික හමුදාවක් ගත්තනේ මේගොල්ලෝ ඒගොල්ලෝ ඒ කට්ටිය දාලා ඒක එයාලගේ තොරතුරු රැස් කරනවා කියලා ටෙලිෆෝන් නම්බර්ස් දෙකකුත් දාලා තියෙනවා ඒ මේ සමාජ මාධ්‍ය වල කතා බ්ලොක් කරගන්න බැරි වුන් ඉන්නවනේ දාලා සෙල්ලම් දාලා ඒ මිනිස්සුන්ට ෂොට් එක දෙන්න තමයි බය කරන්න තමයි ආයෙක දාලා තියෙන එක ඇත්තද බොරුද කියන්නේ අපි දන්නේ නැහැ එහෙමනම් කියන්න ඕනේ බොරු කියලා දැන් මේ බය කිරිල්ල එතනින් නවතින්නේ නැහැ ඊළඟට කියනවානේ අධිපරිභෝජනවාදී ආර්ථිකයක් කියලා ඒ කියලා අර සමාජයේ ටිකක් ඉහළ තත්වයක ඉන්න ඉහළ ආදායමක් ලබන මිනිස්සුන්ව බය කරනවා. මට හොඳට මතකයි මැයි 9 වෙනිදා හැම වාහනෙම චෙක් කරානේ කොළඹින් පිටත් වෙන. තැන් තැන් වල මේ මොබ්ස් කියන්නේ මේ මේ ඔය මැරයෝ එක්කව් වෙලා හැම තැනම අර හෙල්මට් අමුදාව චෙක් කරා. ඒ චෙක් කරලා ලක්ෂරිස් වාහන නවත්තපු හැම එකේම AC දාගෙන යන්න බෑ. ෂටර්ස් පල්ලයට දාගෙන යන්න කියලා තමයි කිව්වේ එතන ඉඳලා. හරි ඒ තමයි ඒ වෛරය පතුරන හැටි අර ජනතාව තුළ වෛරය පතුරවලා ඒ මිනිසුන් අර අනිත් සමාජයේ තරුණයන් අතරේ අර ඉහළ සමාජයේ අයට තියෙන මේ පන්ති වෛරය ඒවා පතුරවලා ඉවරයි. එතකොට කරන්න තියෙන්නේ ඕක ගාලා නිකන් එළියට දාන එක විතරයි. තව කතාවක් කිව්වා. දැන් ඊයේ තමයි ඉදාද. එතකොට මේ වාහන පොඩි වාහන යන මිනිසුන්ට එරිව ඒකත් අධිපරිභෝජනවාදය කියලා තමයි කියන්නේ බස් එකේ යන්න පුරුදු වෙන්නලු. හරි එතකොට දැන් කිරිතේ බොනවාට බොන එක නවත්තලා ප්ලේන්ටියක් බොන්න පුරුදු වෙන්නලු. හරි අනිත් එක යාලගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියනවද දන්නේ කලින් එක තිබුණා දරලිපේ උයන්න මේ පුරුදු වෙන්න කියලා. ඒ කියන්නේ ගෑස් නැහැ. ඉතින් මේ වගේ පොඩි දේවල් මේ මිනිස්සු ෆෝන් එක මේ රටේ නැහැ අධිපරිභෝජනවාදයක්. මේවා හොඳයි මේ රටවල් වල මිනිස්සු විඳින සැප දැකලා නැති මිනිසුන්ට මේවා කියන්න හොඳයි අධිපරිභෝජනවාදය කියලා. මේ රටේ ලක්ෂරි ලයිෆ් නෑ ඇත්තටම. 5 ස්ටාර් හෝටල් යන මිනිසුන්ට වුණත් නෑ මොනවද මේ තියෙන වාහන ගෙන්නන්න දෙන්නේ. ඔය මේ වැඩියෝ නෑ. ඔය
සාමාන්‍ය පන්තිය ඩුබායි මේ කටා ඒ වගේ රටවල් වලට ගිහපු මිනිස්සු දැකලා තියෙනවා මොනවද ලක්ෂරි ලයිෆ් කියන්නේ කියලා. ඒ මිනිස්සු විඳලත් ඇති. ওই ගම්වල ඉන්න මිනිස්සු මන් දන්නවා බිලියනර්ස්ලායි ගෙවල් වල ඉන්නවා. අපිත් ඒවල ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ ලක්ෂරි ලයිෆ් කියන එක මෙල්ලෝම දෙයක් නොදකපු මිනිහෙකුට කොළඹවත් නොදකපු මිනිහෙකුට කියන්න පුළුවන්. නැත්නම් ඉතින් මේ රටේ ඇති ලක්ෂරි ලයිෆ් එකක් නෑ. ඊළඟට පාසල් අතර. පාසල් සහ පාසල් වල තියෙනවනේ කැටගරිස්. ඒකත් ඒගොල්ලෝ හදලා තියෙනවා. එයාලා කියන්නේ අපි ගම්මේ ඉස්කෝලේට ගියපු ගමේ කොල්ලෝ කියලා. හරි ඒ කියලා දැන් නාමල් සජිත් රනිල් ඒගොල්ලෝ මේ රෝයල් ටෝමිය නෑලු. එතකොට මේ රෝයල් ටෝමිය නානන්ද නාලන්ද එතකොට නුවර ට්‍රිනිටි ධර්මරාජ ගාල රිච්මන් මහින්ද ඒවල බිග් මැච් ගහන ඒවා මෙයාලට දිරවන්නේ නැහැ. හරි එතකොට ওই සයිකල් පැරේඩ් යන ඒවා මෙයාලට දිරවන්නේ නැහැ. ඒවත් එක්ක ඉරිසියයි. හරි ඒවල තියෙන ඕල් බෝයි යුනියන් සරව මේවා. ඉතින් මෙයාලට නෑ එහෙම දේවල්. මෙයාලට නැති හින්දා මෙයාලා හදාගෙන තියෙනවා දැන් කැම්පස් වලට ගිහිල්ලා තියෙනවානේ. ඉතින් කැම්පස් වල හදාගෙන තියෙනවා බැච්. ඕල් බැච් එකේ රිම රැස්සුණා කියලා ෆොටෝ දාලා එහෙම තියෙනවා. හරි. එතකොට ඔය පිරිමි ස්කෝල ගැනනේ මම කතා කරේ. එතකොට අපි ලේඩිස් කොලෙජ් ගමු. විසාකා. හරි මියුසියස්. ලේඩිස් කොලෙජ් සෙන් බ්‍රිජට් එක. එතකොට කැන්ඩි තියෙන මහා මායා. ඒ වගේ ස්කෝලවල කෙල්ලොන්ටත් මොකද්ද වෙන්නේ? අර බංගලාදේශයේ වුණා වගේ මේ කෙල්ලොන්ව පාරේ රේප් කරලා දායි නොදායි කියලා කොහොමද කවුරු කියන්නේ? කියන්න බෑනේ. ඉතින් මේ තියෙන වෛරයත් එක මොකද ගෑනු ළමයින්ට එයාලට විරුද්ධ ගෑනු ළමයින්ට Facebook එකේ පතුරවන වෛරය අපි හොඳට දැකලා තියෙනවා. හරි ඒකේ ක්ලිප් එකක් මං දාන්නම් අන්තිමට. දැන් මේ දවස්වල වෛරල් වෙන එකක් ඒ ළමයි අර ගෑනු ළමයි දෙන්නට කියපු කැත කතා කොච්චරද කියලා ඔයාලට ඒකෙන් බලා ගන්න පුළුවන්. මේ වෛරය පැතරවීම ගැන මේ හොඳ කතාවක් අර විජය කුමාරතුංග වගේ නළුවෙක් ඉන්නේ. ඒ නළුව කිව්වා. මොකද මේ ගමේ ඉන්න කුවකම පවුලේ අය තමයි ජේවිපී එකේ ඉන්නේ කියලා. හරි. ඒක ඒවා දැන් පේනවා මිනිසුන්ට. ඉතින් ඒකින්ද මේ දැන් අර මං කලින් කියපු කැටගරිස් වල අය. එතකොට සමාජයේ යම් තත්ත්වයක ඉන්න අය, හොඳ ස්කෝලේකට ගියපු අය, හොඳ රැකියාවක් කරන අය, හොඳ තත්ත්වයක ඉන්න අය, පිටරට ගිහිල්ලා හරි දිනු වෙච්ච අය. ඒ මිනිහාගේ ගේ දොරවත් පෙන්වන්න බෑ ගමේ ඉන්න අනිත් මිනිහට. කෙලින්ම සල්ලිකාරයෙක් ඉන්නවා නම් කියන්නේ කුඩු ගහලා අයිස් කුඩු විකුණලා ගියයි, අයිස් විකුණලා ගියයි, නැත්තම් මුං හොරා කනවා ගියයි. ඕකනේ පතරවල තියෙන වෛරය. ඒකින්ද මෙයාලත් එක්ක නැති අය පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ ඡන්දය දෙන වෙලාවට මේ අපි කියන දේ බොරුද කියලා අපි කියන දේ අහන්න එපා. එයාලා කියන දේ අහන්න. යාලා ඒ කතා කරනකොට මොකද්ද මේ මිනිස්සු කියන්නේ කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මොකක් වෙයිද මේගොල්ලොන්ට දුවිලා දුන්නොතින් දුන්නොතින් එන ප්‍රතිඵලය මොකද්ද? විශේෂයෙන් අර මං කියපු කැටගරි වල අය පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. දැන් ඒගොල්ලෝ කියනවානේ එක සැරයක් දීලා බලමු මචං කියලා. ඔයාලා දීලා බලන්න කනකොට ගොඩාක් ආස හිතේ. ගිහිල්ලා එන්න. අනුනට ඡන්ද දෙන හැමෝම අසහනකාරයෝ. මේක තව ටිකක් මෙහෙම අතපත ගෑවොත් තියෙම මට මේකට ඔලුවක් දාන්න පුළුවන් වෙලා තියෙනවා. අයිය මෙහෙම කියන්නේ. ඉතාවත් මෑත කාලීනව සමාජ මාධ්‍යයේ කාන්තාවන් දෙදෙනෙකුගේ වීඩියෝ කීපයකට අනුර කුමාර දිසානායකට ඡන්දය දීමට පෙළ ගැසී සිටින පිරිසගේ කමෙන්ට්ස් තමයි අපි මේ විදිහට දකින්නේ. ඔහුගේ සමාජ මාධ්‍ය ඇතුළට ගිහිල්ලා අපි බැලුවම අපිට පේනවා ඔහු සහයෝගය ලබා දෙන්නේ අනුර කුමාර දිසානායකට කියන එක. එකක් දෙකක් නෙවෙයි. මේ වීඩියෝ එකට දාලා තියෙන කමෙන්ට්ස් ගත්තොත් එසියෙන් 99ක්ම අනුරට කතිරේ ගහන අසහනකාරයන්ගේ කමෙන්ට් කියලා අපි තේරුවා. අපි දැක්ක මේ ළඟදී අනුර කුමාර දිසානායකගේ කාන්තාවන් වෙනුවෙන් කාන්තා සමුළුවක් තිබුණා. අනුරගේ කාන්තා සමුළුවේද කියන්නේ මේ කාන්තාවන් බලගන්වන්න, එහෙම නැත්නම් කාන්තාවන්ට සිදුවන හිංසනයේ අපයෝජනේ වළක්වන්න කාන්තාවන් වෙනුවෙන් සකස් කරන වැඩපිළිවෙලක් ගැන. හැබැයි අනුර සහ අනුරගේ පාක්ෂිකයෝ ඇත්තටම යාලා කාන්තාවන්ට රෙස්පෙක්ට් කරනවද කියන එක ප්‍රශ්නාර්ථයක්. දේශපාලනික වශයෙන් මිනිස්සු ගැටෙනවා නම් ගැටෙන්න ඕනි මතවාදී මේ වශයෙන්. එහෙම නැතුව තමන්ගේ මතයට විරුද්ධ වෙන කෙනාට අසහනකාරී විදිහට අසහනකාරී ප්‍රකාශනිකුත් කරලා නෙවෙයි. ඉතින් අපිට පේනවා ගිය පාර රැල්ලට ගිය පාර අසහනකාරයෝ ගොඩට ගිහුවා. මේ පාර ඒ අසහනකාරයෝම අනුරත් එක්ක එකතු වෙලා ඉන්නවා. මේ විදිහේ අසහනකාරී ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන්න ඔබත් ඔබේ කතිරේ භාවිතා කරනවා.